දැන් මේ මොහොත වෙනකොට අපිට ජනතාවත් එක්ක සංවාදයක් අවශ්‍ය වෙනවා. ඊළඟ මැතිවරණයේදී ඔබ ඡන්දය දෙන්නේ හුදු චරිතයකටද? නැත්නම් මෙතෙක් කල් අපි අත්දහා බැලුවේ නැහැ. ඒක නිසා අපි මේ පාර අලුත් ක්‍රේට් දීලා බලමු කියලාද ඔබ ඡන්දය දෙන්න බලාපොරොත්තු වෙන්නේ? අපි ජනතාවගේ ප්‍රතිපත්තිය ඉෂ්ට කරා. ඒක අපි පළ කරලා ජනතාවගේ ප්‍රතිපත්තිය සමාජගත කරා. මේකේ ඇතුලේ විතරයි IMF මැදිහත් වීමට විරුද්ධව සමාජයේ පෙළගස්සන වැඩපිළිවෙලක් තියෙන්නේ. ඉන්දියානු මැදිහත් වීමට, ඇමරිකානු වටලෑමට විරුද්ධව ඍජුව හිටගන්න ප්‍රතිපත්ති ප්‍රකාශය මේක විතරයි. ජනතාවාදී ප්‍රතිපත්තියක් ඉදිරිපත් වෙන එකම වැඩපිළිවෙල මේ ජනතාවගේ ප්‍රතිපත්තිය විතරයි. එතනින් එහාට ගියාම මර්ධන පනත් අහෝසි කරන, ඔන්ලයින් සේෆ්ටි බිල් අහෝසි කරන, ත්‍රස්ත විරෝධී පනත් අහෝසි කරන ඍජුව ප්‍රකාශය ඇතුළත් ප්‍රතිපත්ති ප්‍රකාශය මේවා පමණයි. මේ වෙනස්කම හඳුනගන්න, මේ වෙනස්කමට විතරයි ඔබේ ජීවිතය වෙනස් කරන්න පුළුවන්, රටේ අනාගතය වෙනස් කරන්න පුළුවන්.